සුබ මධ්‍යහනක් හයිටියන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම කුෂාණි කෞශල්‍ය අත්නායක ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත රන්ජන් ගේ හඬපටගෙන කොළඹ අපරාධ කුට්ටාශීන් විශේෂ විමර්ශනයක් ශානිට රට යාමත් තහනම් ඉරාන අර්බුදයක් සමග ශ්‍රී ලංකන් ගුවන් මාර්ගවල වෙනසක් යුක්‍රේන යානයක් ඉරානයට කඩා වැටි 170ක් මරුට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ජංගම දුරකථන හඬපට සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සිදු කළ දුරකථන සංවාද හඬපට රැසක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාර වීමත් සමග ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණා එම හඬපට සම්බන්ධයෙන් පොලිසිය අධිකරණ සේවා කොමිෂන් සභාව සහ ජාතික පොලිස් කොමිසම වෙත විවිධ පාර්ශව පැමිණිලි ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ හඬපට සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කරන ලෙසයි හඬපට සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළ කරුණු කොළඹ අපරාධ කොට්ටාශය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත අද ඉදිරිපත් කළා එදී කොළඹ අපරාධ කොට්ටාශය අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ විදේශ ගමන් වලකාලමින් තහනම් නියෝගයක් නිකුත් කළා සමාගමක කොටස් විගිනීම සම්බන්ධයෙන් බ්‍රයන් ෂැඩික් නැවති විදේශිකයා හා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට අදාළ නඩුව සම්බන්ධයෙන්ද රන්ජන් රාමනායක මහතා අධිකරණයට බලපෑම් කළ බව දැක්වෙන හඬපටයක් නිකුත් වී තිබෙනවා Hello. Is it good morning? Morning, how are you? Good morning, good morning. Sam, මට අරක හම්බුනේ නැහැ වත් තුමා එකයි තියෙන ප්‍රශ්නේ මං අපේ මේ ජම්පි ගන්න තුමාට කිව්වා. ඊ අනිත් එක නම් මං ආව තියෙන අර දී වාර්තාවල් හම්බුනේ නැහැ. ආනේ කොහමාරි පාර්ලිමේන්තුවේ එමතුමාට හම්බ වෙලා තිබුණේ සිකුරාද හවස තමයි හරියටම දී වාර්තාවේ නම්බරේ. ඒකෝර මට කතා කරලා කිව්වා අඟහරුවාදා විතකොට විතර වෙනකොට තමයි අරන් දෙන්න පුළුවන් වෙන්නේ කියලා කිව්වා මට. හොඳයි කමන්නේ කමන්නේ අඟහරුවාදා අරන් මට කතා කරන්න එහෙනම් අවුලක් නැහැ. හරි මම ගත්ත ගමන් කතා කරන්න එමතුමා. හරි මොකද අප හම්බුනේ මීයට? දැන් නැතන සුප්‍රීම කෝට් එකේ කේස් එක තියෙනවා. ඒක අමතරව පාස්පෝර්ට් එක සරෙන්ඩර් කරන්න ලංකාවෙන් පිට වෙන්නේ නැහැ අප දෙන්න කියලා. අයිය ඒගොල්ලන්ට කිව්ව නැති පොඩ්ඩක් පොඩ්ඩක් රෙඩ් කෝල් ආවයි කියලා පොඩ්ඩක් කිව්වනම් හරිනේ. අනතුමා මේ මෙහෙ ඉඳලා මේ බ්‍රයන් ෂෙරික්ට කෝල් දෙක තුනක් දුන්නා නම් හරි. නෑ නෑ මාමා අද අපිට කිව්වනම් අපි බ්‍රයන් ෂෙරික්ට මෙහෙ ඉඳලා රෙඩ් කෝල් ටිකක් දෙනවා. I'll kill you. එතකොට ඌගේ ඌ තව කෝල් එක කම්ප්ලේන්ට් නැද්දනෝ නා මට මෙහෙම ත්‍රෙඩ් කෝල් එනවා මම I'll send some underworld people and kill you in Australia කියලා එහෙම එකක් දුන්නා නම් ඌ තව කම්ප්ලේ එහෙම දෙයක් කරන්න දුන්නේ එහෙමනම් තව ටිකක් අපි තියාගන්න දුන්නා අතුලේ නේද ඔව් ඒ වුණාට තව කේස් දෙකක් එනවා මතුමා මේ දැන් කොහොමද දැන් මේක පොලිටිකල් ගාන හින්දා අනිත් එක ආවම ඒක නැති වෙනවා ඒ කියන්නේ ඒකෙම නෙමෙයි වෙනවා ආ තව ඔන් ද වේ වඩු වෙනවා ට්‍රේලර්ස් ටිකක් එනවා ඔව් තව දෙකක් තියෙනවා ඒක නම් ඉන්වෙස්ටිගේෂන් කරනවා ආ රයිට් ඉතින් ඒක ඉවරන ගමන් මේ වලන්ට මේ කියන තරම් ලේසි නෑ මේකෙන් ගැලවෙන්න මෙතර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපටවලින් හෙළි වූ නඩු තීන්දුව සම්බන්ධයෙන් වන නඩු යලි විභාග කළ යුතු බව මහා සංඝරත්නය ඉල්ලා සිටිනවා. එම හඬපට සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනමින් ආරම්භ කළ යුතු බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. ජනාධිපතිතුමනි මේ රටේ ඉන්නවා ජනඋගත් බුද්ධිමත් නීති විශාරදයෝ ඉන්නවා. මේ තනතුරු වලට පත් කරන්න මේවට සම්බන්ධ සියලු දෙනාම මේ උසාවිය වලින් ඈඩ් කරලා රටේ මහජනයාට සාධාරණයක් ඉෂ්ට කරන්න කියන එකත් මේ වෙලාවේදී ඉල්ලීමක් කරනවා මේ කියපු නඩු හබ සියල්ලම විනිශ්චය කරපු නඩු හබ සියල්ලක්ම නැවත අහන්නට ඕනේ කියන එක අපට පේනවා උසාවිය පිළිබඳව අපට සැකයක් තියෙනවා මා නළුවෙක් වගේ හැම වෙලාවක රඟපෑවත් අත්හනකට ගත්ත වෙලාවෙත් එතුමා ක්‍රියා කරේ නළුවෙක් වගේ ඒ නිසා අපිට පේනවා රන්ජන් රාමනායක මහත්මයා මන්ත්‍රීකමට සුදුසු නෑ. ඒ නළුකමට මිසක් පාර්ලිමේන්තුවේ කෙනෙක් හැටියට ක්‍රියා කරන්න සුදුසුකම් නෑ. විනිශ්චයකාරයාට විනිශ්චයයක් දෙන්න බැරුණාට පස්සේ ඒක තර්ඩ් අම්පයර්ට යොමු කරනවා. හරියට නිකන් ඒ වගේ සිද්ධියක් තමයි මෙතන තියෙන්නේ. තර්ඩ් අම්පයර් තමයි රන්ජන් රාමනායක. නඩුකාරයාට මේක තීන්දුවක් ගන්න පසුබිම හැදිලා තියෙනකොට තීන්දුව ගැනීම සඳහා අවශ්‍ය කරන උපදේශ ගන්න මේ ඊයේ පෙරේද ඒ ලෙවල් ලියපු රන්ජන් රාමනායකගෙන් අග්‍රවිනිශ්චකාරතුමාගෙන් අපිට ආ බොහොම කරුණාවෙන් ඉල්ලනවා
රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ සිද්ධිය හැකියක්මනින් විභාගයට අරගෙන ඔහුට දඬුවම් කරන්න මොකද ඔහු මේ මුළු අධිකරණ පද්ධතියම මහත් කැලලක් කරා අපි දැක්කා ඇමතිවරු නීතිය නැමුවා හිටපු පොලිස් ප්‍රතිවරයා නීතිය නැමුවා රන්ජන් රාමනායක නීතිය නමලා නෙමෙයි නීතිය අඹරලා තියෙනවා කියලා තමයි අපිට පේන්නේ වැරදි නොකරපු අයට වැරදි පටවල නඩු දාලා තියෙනවා නඩු වලටත් බලපෑම් කරලා තියෙනවා ඒ නිසා මේ සියලුම පහුගිය නඩු නැවත පොලිසිය කටයුතු සහ තීන්දුවල කටයුතු පිළිබඳව සමාලෝචනයක් කරොත් තමයි මේ රටේ ජනතාව නැවත විශ්වාසයක් ගොඩනැගෙන්නේ කියන එක තමයි අපේ විශ්වාසය. අපි දැක්ක පහුගිය රජයේ කතා කරේ යහපාලනයක් ගැන. නමුත් දැන් මේ යහපාලනය ඇතුළේ සිද්ධ වුණේ කොහොමද කියන එක තමයි මේ හඬපට හරහා එළි වෙන්නේ. දැන් අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු වරුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හරහා තනතුරු ලබා දෙන්නේ කියන මට්ටමක් රට තුල හැදෙනවා කියලා කියන්නේ අපි කොහොමද විශ්වාස කරන්නේ පහුගිය කාල සීමාව තුල දැන් සිරගත වෙලා ඉන්න සිරකරුවන් ඒ දීපු තීන්දුව මොනාකට දීලා තියෙන්නේ ඒ නිසා තාමත්ම කඩිනමින් මේ රටේ නීති පද්ධතිය ස්වාධීන සාධාරණ නීති පද්ධතියක් කියන එක ස්ථාවර කිරීමේ වාකීමක් ජනාධිපතිතුමා අගමැතිතුමා වාගේම රජයට පැවරලා තියෙනවා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපටවලින් හෙළිවන කරුණු අනුව අසාධාරණයට ලක් වූවන්ට සාධාරණයේ ඉටු කිරීම පිණිස විශේෂ ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස ඉල්ලා ජනාධිපතිතුමාට සංදේශයක් බහර දුන් බව මහජන යුතුයකම් කේන්ද්‍රය පවසනවා. එහි මහලේකම් පූජ්‍ය ජම්බුරේවිල චන්ද්‍රරතන ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් එම සංදේශය ජනාධිපති ලේකම් කාර්යාලයට බහර දුන් බවයි එහි කැඳවුම්කරු පවසන්නේ. මේ අද නිදහසල ආරම්භ වූ රණවිරුව අද වෙනකොට විවිධ චෝදනා යටතේ සිරගත කරලා තියෙනවා විවිධ දඬුවම් පමුණවලා තියෙනවා. දැන් පසුගිය කාල පරිච්ඡේදයේ සිදුවෙච්ච සිදුවීම් අනුව අපිට පැහැදිලි මේක පැහැදිලිවම නීතිය අවභාවිත කිරීමක් කියලා. නගර ජනාධිපතිවරයාගේ ඉල්ලීමට බලාපොරොත්තු වෙන්නේ විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරලා සිරගත වෙච්ච රණවිරුව සහ විවිධ දේශපාලන ක්‍රියාදරයන් නීතිය අවභාවිත කරපු එක ගැන පැහැදිලි විමර්ශනයක් කරලා ඒ රණවිරුවන්ගේ දුක් ගැනවිලි බලලා ඔවුන්ට නිදහස ලබා දෙන්න කියන ඉල්ලීම තමයි අපි ජනාධිපතිතුමාගේ විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ. පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ කරුණු සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම අද දිනේත් රැස් වුණා. කොමිසම හමුවේ සාක්ෂි දීමට අද දිනේද කිහිප දිනෙකු පැමිණියා. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලියන මහත්තුරුන් ඒ අතර වෙනවා. සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරත්න ස්වාමින් වහන්සේද අද දිනේදී කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. අනතුරුව උන්වහන්සේ මාධ්‍ය හමුවේ මෙසේ අදහස් පළ කළා. අද දිනේදී අපි සඳහන් කළේ පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා හැකියාව තිද්දීදී තමයි ආණ්ඩුව ඒක නොකර සම්පූර්ණයෙන්ම මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන අවස්ථාව සලසා දුන්නා. අපි විවිධ අවස්ථාවන් වල මේ පිළිබඳව දැනුවත් කරා. මේ වගේ ත්‍රස්තවාදී කණ්ඩායමක් බිහි වෙලා තියෙනවා. IS ත්‍රස්තවාදී අනාගතය ඇති වෙන්න පුළුවන් කියලා. ඒව පිළිබඳව ආණ්ඩුව තැකීමක් නොකළ අපිව මර්ධනය කිරීම සඳහා කටයුතු සිද්ධ කළා. අවසානයේදී උනේ මේ රටේ ජීවිත 200 ගානකට වැඩි ප්‍රමාණයක් හිමුණා රටට විශාල ප්‍රමාණයක් තුවාල කරන බවට පත් වෙනට යෙදුනා. IS ත්‍රස්තවාදයේ සහ මුලින්ම මේ ප්‍රහාරයත් එක්ක නිමාවට පත් කරගන්න අවස්ථාව තිබුණා. නමුත් ආණ්ඩුව ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. මේ වෙනකොට විශාල සාක්ෂි ප්‍රමාණයක් මේ වෙනුවෙන් ලැබිලා තියෙනවා. අදාළ පුද්ගල අත්අඩංගුවට ගැනීම කරන්න පුළුවන්. රට ගොඩනැගීම සඳහා ජනාධිපතිතුමාගේ අලුත් වැඩපිළිවෙලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහය හිමිවන බව එහි මහලේකම් රාජ්‍ය මාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවසුවේ. මාස 3ක විතර කාලවකවානුවක් තුල අපි අලුත් ආණ්ඩුවක් හදාගෙන ක්‍රියාදාම ඉස්සරහට ගෙනියනකොට අපිට විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අද වෙනකොට බිලියන ගාණක් විශේෂයෙන්ම මහා මාර්ගවලින් ඒ වගේම ගම්පෙරළිය වැඩසටහන තුල ග්‍රාමීය මට්ටමේ කොන්ත්‍රාත්කරුවන් සියල්ලම අද ණයකරුවන් බවට පත් වෙලා තියෙනවා. ඒ තුල තමයි මේ ආණ්ඩුව අද ඉතාම ප්‍රවේශමෙන් ක්‍රමානුකූලව තමන් දුන්න පොරොන්දු ටික ඉෂ්ට කරමින් ඉස්සරහට යන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කාරණා කීපයක් මෙතනදී ඉෂ්ට කළා පළවෙනි. තමන් මේ විදිහට මේ මාස එකමාර දෙක ඇතුළත අලුත් වැඩපිළිවෙළ රාශියක් ආරම්භ කරලා තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ ක්‍රමවේදය ඉතාම ක්‍රමානුකූලව ඉස්සරහට ගෙනියන්න. පර්සියානු ගල්ෆ් කලාපයේ මතුව ඇති අර්බුදයේ හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම කොළඹ සිට ලන්ඩන් දක්වා වන සිය ගුවන් ගමන් මාර්ගය වෙනස් කිරීමට පියවරගෙන තිබෙනවා. ඉරාන හා ඉරාක ගුවන් අවකාශය මගහැර ගුවන් ගමන් කටයුතු සිදු කිරීමටයි එම සමාගම තීරණය කර තිබෙන්නේ.
මගින්ගෙ හා කාර්යමණ්ඩලවල ආරක්ෂාව ප්‍රමුඛ කරගනිමින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් අදාළ අධිකාරීන් සමග සාකච්ඡා කර ගුවන් සමාගම මෙම තීරණය ගෙන තිබෙනවා. ප්‍රතිත්‍රස්ත පනත ක්‍රියාත්මක නොකිරීමට වත්මන් රජයේ ගත් තීරණය අගය කරන බව උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසනවා. බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී සමාජවාදී ජනතා පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. තවත් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් පළ කළා. ප්‍රතිත්‍රස්ත පනත කැබිනට් එක තීන්දුව කරලා තියෙනවා ක්‍රියාත්මක නොකරන්න. ඒක අපි කවුරුත් දන්නවා ගිය ආණ්ඩු කාලයේදී පිටරට බලපෑම් උඩ ඇති කරපු දෙයක්. ඒක තුලින් ආණ්ඩු විරෝධී කිසිම හඬක් මතු කිරීමට ඉඩ නැති කරන, ඒ වගේම ජනතා මතයට ඉඩක් නැති කරන වැඩපිළිවෙකට ක්‍රියාත්මක කරන්නත් පුළුවන් ඒකාධිපති පාලනය අප රට තුළ ඇති කිරීමටත් ඉඩකඩ තිබුණා. දැන් ඒක ඉවත් කිරීම අපි සතුටෙන් මේ ආණ්ඩුවේ වැදගත් ක්‍රියාවක් හැටියට පිළිගන්නවා. වැඩ කරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පොදු ජනතා ප්‍රජාතන්ත්‍රවාදී අත්‍යවශ්‍යයි. ඒ නිසා තමයි අර ත්‍රස්ත පනත ඉවත් කිරීම පිළිබඳ කාරණාව අපි උද්ඝෝෂණය කරපු කාරණාව. ඒ උද්ඝෝෂණය කරපු කාරණා ප්‍රතිඵල අතට ඇවිදින් තියෙනවා. ඒ නිසා ඒක අපි රජයට විශේෂයෙන්ම ජනාධිපතිතුමාට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ කාරණාවල් පිළිබඳව. වැඩ කරන රටක් ඇති කිරීමට නම් සියලු දෙනා දේශපාලන බෙහෙදකින් තොරව කැපවී ක්‍රියා කළ යුතු බව ශ්‍රී ලංකා ආරක්ෂණ සංස්ථාවේ සභාපති ආචාර්ය ජගත්වැල්ලවත්ත මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනියේ 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් එම හතා මේ බව කියා සිටියා. රාජ්‍ය සේවය අකර්මණ්‍ය වුණේ වෙන මොකක් නිසා නෙමෙයි, පහුගිය අවුරුදු පහේ වුණේ අනවශ්‍ය විදියට මේ රාජ්‍ය නිලධාරීන්ට, උසස් නිලධාරීන්ට, පහළ නිලධාරීන්ට රියදුරන්ට බව බොහෝ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒත් මම කියන්නේ මේ සියල්ල දේශපාලන කෝණයෙන් දැකීම අතහැරලා දානවා. නොවැම්බර් 16 වෙනිදා ඡන්දය දුන්නේ කාටද, ඊළඟ වෙන මැතිවරණයේ ඡන්දය දෙන්නේ කාටද කියන කාරණාව ඇතුලේ විතරක් ඒ ෆ්‍රේම් එකේ අපි හිර වුණොත් අපිට ඉස්සරහට යන්න බෑ. ඕනම රාජ්‍ය ආයතනයක මිනිස්සු වැඩ කරන්න ලෑසි අවශ්‍ය වෙන්නේ ඔවුන්ට නිසි මඟ පෙන්වීම ලබා දීම, නායකත්වය දීම විතරයි. හොරකම් කරන්නේ වංචා කරන්නේ සභාපතිවරයා නම් ඉන් මෙහා පැත්ත ගැන කතා කරන්න දෙයක් නැහැ. වැඩ කරන්නේ සභාපතිවරයා නම් අනිත් මිනිස්සුත් ඒත් එක්ක වැඩ කරන. ඒ නිසා මම කියන්නේ අලුත් වෙනසකට ගිහිල්ලා තමන් කරන සේවය වඩා ඵලදායී ලෙස කාර්යක්ෂම ලෙස ඉටු කරන තමන්ටත් සන්තෘප්තියක් දැනෙන මම මේ රටට යමක් කළා කියන හැඟීම පුද්ගලයා තුළ ඇතිවීම අවශ්‍යයි. අපි මේ නිදහස් අධ්‍යාපනය ලැබුව, නිදහස් සෞඛ්‍ය සේවයෙන් පෝෂණය ලැබුව ඉතින් අපට යුතුකමක් තිබෙනවා අපට ලැබුණු දේ අනාගත පරම්පරාවට වඩා හොඳින් ලබා දෙන්න. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ පැමිණිලි සහ ඒවායේ විමර්ශන ප්‍රගතිය පිළිබඳ සුවපැලීමට මැති ඇමතිවරුන් පිරිසක් එම කොමිසම වෙත අද පැමිණියා. පසුගිය පාලන සමයේ සිදු වූ බව කියන වංචා දූෂණ සිද්ධීන් සම්බන්ධ පැමිණිලි රැසක් සිදු කර තිබෙනවා. අපි විශ්වාස කරා මේවා ස්වාධීන කොමිෂන් සභාව කියලා මේ පැමිණිලි ඉදිරිපත් කරත් මේ කිසිම පැමිණිල්ලක් සඳහා අවුරුදු 3ක් මාස 2ක් යනකම් විභාග කරන්න මේ ස්වාධීන කොමිෂන් සභාව කටයුතු කරලා නැහැ. මේ පිළිබඳව ගරු වාසුදේව නායකර අමතුමා විසින් මීට කලින් සිහි කැඳවීම් දෙකක් කෙවුවා. ඒ සඳහා පිළිතුරකුත් නැහැ. එනිසා අද දිනේ මේ පැමිණිලි බාර දීපු මන්ත්‍රීවරු 13 දෙනෙක් විසින් නැවත අල්ලස් දූෂණ කොමිෂන් සභාවට ස්වාධීන කොමිෂන් සභාවක් හැටර මේ පිළිබඳ සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා රාජ්‍ය මුදල් බිලියන 1500ක් අවභාවිත කිරීම පිළිබඳ තමයි අද අපි පැමිණිල්ල කරේ. මෙච්චර කාලයක් මේ කොමිෂන් සභාව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව මේ පැමිණිලි ඔක්කොම යටපත් කළා තිබුණායි කියලා මිනිස්සු කියනවා. ඒ අපවාදයටත් මේ කොමිෂන් සභාව මුහුණ දෙන්න ඕන. මේ රජයට ජනතාව බලය දුන්නේ මේවා හොයයි කියන බලාපොරොත්තු ඇතුව. ඒ නිසා දැන් අපේ රජයක් තියෙන්නේ, ඒ නිසා ජනතාව බලාපොරොත්තු වෙනවා එදා කරපු පැමිණිලි හරිද වැරදිද කියලා බලා ගන්න. ඒ නිසා අපි අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවෙන් කියනවා රටට හෙලි කරන්න මේවා වැරදි කාර්යය කරලා තියෙනවා නම් ඒ අයට විරුද්ධව අවශ්‍ය කටයුතු කරන්න. එහෙම නැත්නම් ඒගොල්ලෝ නිවෘත්ති කරන ඒගොල්ලොන් නිදහස් කරන්න. රනිල් වික්‍රමසිංහ ග්‍රාමාධිතුමාගේ ඉඳලා මලික් සමර වික්‍රම කබීර් හෂීම් හිටපු අමාත්‍යවරයා රවි කරුණානායක හිටපු අමාත්‍යවරයා චාඩ් බදුරුදීන් රාජ සේනරත්න මේ ආදී වශයෙන් තලත අතුකෝරල හැරිසන් අපි පැමිණිලි 13ක් මේ වෙනකොට බාර දීලා තියෙනවා. ඉතින් අපි හිතනවා මේ වගේ ක්‍රියාත්මක වීම ඉතාම මන්දගාමී ස්වරූපයක් තමයි දැක්කේ.
ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහපිරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇති ගැටලු සහ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමේ සුහද හමුවක් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී පැවැත්වුණා. මෙවර 2020 ක්‍රිකට් තරගය සඳහා සංචිතය තෝරා ගැනීම පිළිබඳවද ඒ මහතා මෙහිදී අදහස් පළ කළා. රට පුරාම අධ්‍යාපන ඇමතිවරයා ඉදිරියත් මම දන්න දේ තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ පුහුණු ගුරුවරුන්ගේ ප්‍රශ්න. හැම ශිෂ්‍යයෙකුටම දැන් පහුගිය කාලේ ක්‍රීඩා ගුරුවරුන් මඳවා ගැනීම ගැන ලොකු චෝදනා පත්‍රයක් තියෙනවා. විදේශ සංචාරයකදී ඒ පනත පැහැදිලිව තියෙන්නේ දින 14කට පෙර ඇමතිවරයාගේ අනුමැතිය යොමු වෙන්න ඕනි කියලා. දැන් ඉන්දියන් ටුවර් එක තියෙන අතන ඇමතිවරයාගේ අනුමැතියට එක එන්නේ දින 6කට පෙර. ඒතර අඩු ගානේ අපිට ක්‍රයිටීරියක චෙක් කරගන්නවත් විදියක් නැහැ. ඒතර අපි යම් ප්‍රෙෂර් එකක් දැම්මම අපේම සමහර දැන් සහෝදරවරු ඒ පිළිබඳ වැරදි මතයක් සමාජගත කරා. පනත ප්‍රකාරව එවැනි තැන්වලදී ඒ හරි නිවැරදිම කාරණේ මතු කරන්නේ නැතුව එහෙම කරන්න ගියාම වෙන්නේ සමාජයක වැරදි විදිහට ගන්න. එත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. හමුවේ මුණවතත් පස්වරු 1:55ට. සුබ දවසක්. www.itnnews.lk